සබිය බෝසත් ගුණ ඇති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි. සුපින්බර උදෑසනක් ඔබට ගම්මැද්ද දම් සබිය සඳහම් සාකච්ඡාව සමගයි අදත් හිමිදිර උදෑසනම ඔබ මේ සම්බන්ධ වන්නේ. අපි අද ගම්මැද දම් සබිය සඳහම් සාකච්ඡාව ඔබට තිළන කරන්නේ බෙන්තර ගනේ පුරාණ විහාරස්ථාන ඉදලා. අද අපි හිතුවා වෙනද අපි දහම් මාතෘකාවක් ඔබට සාකච්ඡාවට යොමු කරන්නේ. අද දවසේ පොඩක් වෙනස් විදිහේ මාතෘකාවක් තමයි සාකච්ඡා කරන්නට කියලා හිතුවේ. අපි විශේෂයෙන්ම මේ වර්තමාන කාලයට ගැලපෙන වර්තමානයට හොඳයි කියලා හිතෙන මාතෘකාවක් තෝරගත්තා. ඒ තමයි වත්මන් භික්ෂු පරපුර සම්බුද්ධ ශාසනයේ දියුණුව ප්‍රගමණය වෙනුවෙන් සිදු කළ යුතු සේවාව සිදු කරන සේවාව සහ විශ්වගේ භූමිකාව යන්න තමයි දවසේ මාතෘකාව. අපි තමත් ගෞරවයෙන් යුතුව අද සාකච්ඡාවට ආරාධනා කරන්නට යෙදුනා සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී එවැගේම ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් අවසරයි නම කියන්නට පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද අභිවන්දනෙන් ඉතා ගෞරවන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගන්න ලබනවා. අපේ හාමුදුරනේ වහන්සේ දීර්ඝ කාලයක් මේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මේ තරුණ බෞද්ධ භික්ෂුන් වහන්සේලා මේක මේ ලංකාවට විතරක් නෙමෙයි සමස්ත ලෝකේ පුරා වැඩම කරමින් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරමින් උන්වහන්සේලාගේ අවශ්‍යතා සහ මේ ශාසනයේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙලා වැඩ කරන සංඝ පීතෘන් වහන්සේ නමක්. ඒ නිසා අපි හිතුවා මේ මාතෘකාව ඔබ වහන්සේ සමග කතා කිරීම වඩාත් සුදුසුයි කියලා. අපේ හැමතුරුනේ වර්තමානයේ අපි දකිනවා ගිහි සහ පැවදි පාර්ශවයේ අතර තියෙන සම්බන්ධතාවය ටිකක් දුරස් වෙමින් යනවා කියලා එදාට සාපේක්ෂව. මම හිතුවා සාකච්ඡා ප්‍රවේශය ලබා ගන්න මේ ගිහි සහ පැවදි පාර්ශවයන් අතර තියෙන සම්බන්ධතාවය යම් තාක් දුරට දුරස් යයි කියලා අපට මේ හැඟීමක් ඇති වෙලා තිබෙන්නේ ඇයි එහෙම තත්ත්වයක් තිබෙනවාද? එහෙම තිබෙනවා නම් මොකද්ද මේකට හේතුව අපි හඳුනන්නේ? අද සමාජයේ ගත්තාම එදා මහින්දාගමනයෙන් ආරම්භ වූ ලක්බුදු සසුන මේ දක්වා විවිධ හැලහැප්පිලි දුෂ්කරතාවයන් වලට මුහුණ දෙමින් අපේ ගෞරවනීය මහා සංඝරත්නේ එදා මෙදා තුළ ශාසනය මේ දක්වා අවිච්චින්නව රැකගෙන ඇවිල්ලා තිබෙනවා. මේ ගමනේදී ගමේ පන්සලේ හාමුදුරුවයි ගමේ දායකයාගේයි තිබෙන සහසම්බන්ධ නිසා තමයි අද තේරවාදී බුදු දහම ලක්තිව මේ දක්වා පැවැත්ලා තිබෙනවා. මේ ගමනේදී වර්තමාන සමාජයේ ඇති විවිධ විෂමතාවයන් නිසා ව්‍යාකූල බවක් ඇති වෙලා තිබෙනවා. ඒක අපි පිළිගන්න. ඒකට එක හේතුවක් තමයි විවිධ මතවාද විවිධ දේවල් අද සමාජගත වීම අනිත් එක තමයි නූතන තාක්ෂණය අධ්‍යාත්මික අතින් සිතුවිලි එදා මෙදා ජන සමාජය ගත්තත් අද බොහෝ දුරට වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒක හේතුවක් හැටියට දකින්න පුළුවන්. අපේ හඳුරන්නේ දැන් අපි දකින දෙයක් තමයි දැන් අද බෙද්දී බොහෝ දෙනා මේ අතිශය කාර්ය බහුල වෙලා ඉන්නවා ගිහියන්. මේ ගිහි සමාජය අතිශය කාර්ය බහුලයි. අපි අපේ ජීවිතයේ ඇතැම් ප්‍රශ්න ගැටලු ආවට පස්සේ අපි එදා පන්සලට ගිහිලා භික්ෂුන් වහන්සේගෙන් තමයි උපදෙස් අනුශාසනා ලබා ගත්තේ. ගමේ කාගේ හරි ගෙදරක යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක හාමුදුරුවෝ කලින්ම දැනගන්නවා. උන්වහන්සේ කතා කරලා කියනවා මෙන්න මෙහෙමයි මේකට ඔකට උත්තරේ මේක කියලා. මොකද්ද ඔබේ ප්‍රශ්නේ කියලා බොහොම කාරුණිකව සවන් දීලා ඒකට පිළිතුරු ලබා දෙනවා අපේ හාමුදුරුවෝ. හැබැයි අපි දකින්නේ අද වෙද්දී මේ ගිහි පිරිස පන්සලට ඇවිල්ලා භික්ෂුන් වහන්සේ මුල ගැහිලා මේ ප්‍රශ්න කතා කරනවා. මේ ඇයි ඒ විදිහට මේ ගිහියන් පන්සලෙන් ඈත් වෙලා තියෙන්නේ? කියන්නේ විහාරස්ථානයෙන් ගිහියන්ට ලැබෙන්න ඕන දේ ලැබෙන්නේ නැද්ද? එහෙම නැත්නම් ගිහියන් පන්සලට ඇවිල්ලා තමන්ට ලබා ගන්න ආධ්‍යාත්මීය ජීවිතයේ ආධ්‍යාත්මීය වැඩපිළිවෙළ වෙනුවෙන් ඔවුන්ට කැප වෙන්න වෙලාවක් නැද්ද? උමනාවක් නැද්ද? දැන් මේ අපි කතා කරන අපේ හැමතුනේ වසර 2500 වැඩි මේ ශාසනික ඉතිහාසයක් ගැන.
මේ මේ කොතන හරි අපේ හැමෝටම මේ රික්තකයක් ගැප් එකක් තියෙනවානේ අපේ හැමෝටම. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒ සමාජ විෂමතාවයන්ගෙකට හේතු වෙන්න පුළුවන්. නූතන වර්තමාන සමාජය ගත්තාම ටෝට මේ සම්පූර්ණ වෙනස්. විද්‍යාව දියුණුව, ඒ වගේම ලෝකය තමා ළඟට ලංවීම, තාක්ෂණය මේ දියුණුවත් එක්ක බුද්ධාගමේ විතරක් නෙවෙයි අනිත් ආගම්වලත් විශාල වෙනසක් වෙලා තියෙනවා. ආගමෙන් මිනිසුන් ඈත්වීමත්, විහාරස්ථානයේ හෝ වේවා, පල්ලිය හෝ වේවා, කෝවිල හෝ වේවා, මේ වගේ ඈත්වීමක් අද සෑම තැනකම පොදු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායික ගතානුගතික සිරිත් විරිත් අපේ ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තහම එදා සරම් බැනියම ඇඳපු අය අද දකින්ට නැහැ. සාරිය ඔසරිය ඇඳපු අය අද ගංවල දකින්න නැහැ. මේක එදා නාගරිකනේ විතරයි තිබුණේ, අද ඒක ගම් මට්ටම දක්වා දිව ගිහිල්ලා තිබේ. ඒක නිසා මේ හැම දෙයකටම මුල සමාජ විපර්යාසය. ඊළඟට මත්ද්‍රව්‍ය භාවිතය, ඒ වගේම නූතන සමාජයට නොගැලපෙන අංශ කීපයක් මේකට ඇතුල් වෙලා තිබෙනවා. විශේෂයෙන් තරුණ තරුණියන් විවිධ දේවල් ඔස්සේ ගමන් කිරීම තුළ මේක ඇත්වීමක් තියෙනවා. හැබැයි දැනටත් ග්‍රාමීය වශයෙන් ගමේ හාමුදුරුවෝ ගමේ පන්සලත් එක්ක තියෙන සහ සම්බන්ධය අද දක්වා හැලහැප්පිලි මැද්දෙ හරි අපේ හාමුදුරුවෝ අපේ දායකයනුත් රැකගෙන ඇවිල්ලත් තියෙනවා. මේක අදටත් දකින්න පුළුවන්. අපේ හාමුදුරනේ ආධ්‍යාත්මීය වැඩපිළිවෙලක්, ඒ කියන්නේ දැන් අපි භෞතික දියුණුව වගේම මිනිහුගේ ආධ්‍යාත්මික දියුණුව අත්‍යවශ්‍යනේ. සමාජයක් විකෘති වෙනවා කියලා කියන්නේ නැත්තම් මිනිසුන්ගේ අදහස් විකෘති වෙනවා කියලා කියන්නෙම එක පැත්තකින් ආධ්‍යාත්මික වශයෙන් ඔවුන් හුදකලා වෙලා ඉන්න අපේ හැඳුනන. ඒකට අපට යම් වැඩපිළිවෙලක් හඳුන්වා දීමේ අවශ්‍යතාවයක් තිබෙනව නේද අපේ හැඳුනනේ? ඒ විදිහේ වැඩපිළිවෙලක් මේ සාසනික වශයෙන් යම් කිසි ක්‍රමවේදයක් මේ වෙද්දී සකස් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනව නේද? ඔව්, අපි ඒක වෙලා තියෙන්නේ යුගයට ගැලපෙන විදිහට, වර්තමාන සමාජයට ගැලපෙන විදිහට දායකයා සහ පන්සල අතර සහසම්බන්ධය වැඩි කිරීමට අපි යම් වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන. ඊළඟට අලුත් උපාය මාර්ග අපි ඒවට හඳුන්වා දෙන්න, නව තාක්ෂණ ක්‍රම, ඒ වගේ දේවල් අලුත් කළ යුතු වෙනවා. බුදු දහම ව්‍යාප්තියට හා ආරක්ෂාව, ඒක අපි යම් වැඩපිළක් ඉදිරියේදී සකස් කළ යුතු වෙනවා. දැන් අපේ හඳුරෝ සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ විදිහට අපේ හඳුරෝනේ දැන් ඔබ වහන්සේට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සෑම පළාතකම බෙහෙර විහාරස්ථානවල, ඒ වගේම තමයි මේ ශාසන ආරක්ෂක බල මණ්ඩලවල භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙනවා. ඔවුන් වහන්සේලාගේ අදහස් යෝජනා ඔබ වහන්සේ ලබා ගන්නවා. ඒත් බොහෝ වෙලාවට මේ විහාරස්ථානවල තිබෙන ප්‍රශ්න භික්ෂුන් වහන්සේලාට ගිහියන් එක්ක මේ සම්බන්ධතා පැවැත්වීමේදී ධර්ම ප්‍රචාරණදී වෙන්න පුළුවන්, මේ ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමේදී වෙන්න පුළුවන්. නැතැම් වෙලාවට අපි බලන්නේ මතු පිටින් ගිහියට භික්ෂුන් වහන්සේලාගේ, තරුණ භික්ෂුන් වහන්සේලාගේ තියෙන ප්‍රශ්න ගැටලු බොහෝ වෙලාවට තේරෙන්නේ නැහැ. මොකද ඔබ වහන්සේලාට ඒක හොඳට හොඳාකාරවම තේරෙනවා ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා විදිහට. අපේ හාමුදුරුවනේ ගිහියන්ට නොතේරෙන, නමුත් ගිහියන් විසින් තරුණ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේලාගේ ගමන වෙනුවෙන් ශාසනයට දියුණු කරන්නට උන්වහන්සේලාට කැපවෙන්නට අප විසින් ලබා දිය යුතු, නැත්නම් අපි විසින් මේ වර්තමාන කාලයේදී දැන් එදාට සාපේක්ෂව අද වෙනස්නේ, අද උන්වහන්සේලාගේ පිරිවෙන් අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඒ වෙනුවෙන් ලබා දිය යුතු මඟ පෙන්වීම, ඒ ලබා දිය යුතු වටපිටාව, ඒ සකස් කළ යුතු දේවල් මොනවද අපේ හැමෝටම? මේක රාජ්‍යතන්ත්‍රයේ ඉඳලම මම හිතන්නේ වැදගත් වෙ මේ කාරණාව. ඔව්, අපි ඇත්තෙම තරුණයන්ගේ නව සිතුවිලි අවබෝධයන් හරියාකාරව තේරුම් අරගෙන නම්ය සීලී වෙලා සමහර ගතානුගතික වෙනස් විය යුතු තැන් වෙනස් කරලා හැමතෙම
සාකච්ඡාවෙන් සම්මුතියෙන් ගැටලු විසඳා ගන්න ක්‍රමවේදයක් අපි හදන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි සඳහන් වෙනවා සුඛා සංගස්ස සාමග්ගි. සංඝයාගේ සමගිය සැපසට කාරණය. සංඝයාගේ සමගියට අපි සාමූහිකව තීන්දු තීරණ ගන්න තියෙන අවස්ථාවක් තමයි ශාසන ආරක්ෂකම. චෛනිකායික ආර්ය මහා සංඝරත්නේ ප්‍රාදේශීය වශයෙන් දිස්ත්‍රික් වශයෙන් ලංකාවේ වශයෙන් එකට එකතු වෙලා තීන්දු තීරණ අරගෙන යම් එක මතයකට එන්න පුළුවන් එකම ආයතනේ තමයි දැනට තියෙන ශාසන ආරක්ෂක මණ්ඩලය. ඒ හරහා අපි ඒක ශක්තිමත් කිරීම සවි බල ගැනීම අපේ අරමුණක්. දැන්ටමත් අපි මට්ටමින් ප්‍රාදේශීය වශයෙන් මහා සංඝරත්නයේ දිස්ත්‍රික් වශයෙන් සමස්ත ලංකා වශයෙන් තියෙන මේ මණ්ඩල නීති රීති අපි තිබුණට මදි ක්‍රියාත්මක කිරීමයි අවශ්‍ය වේ. සෑම දිනාටම මේ තියෙන දේවල් අපි හරියාකාරව ඉටු කරනවා නම් නීතියට ගරු කරනවා නම් බුදුදහමෙහි ඇති විනය අපි ආරක්ෂා කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එහෙමයි. මම අපේ හාමුදුරුවන්ගෙන් මේ ප්‍රශ්නය මේ විදිහට ඇහුවොත් අපේ හාමුදුරුවනේ දැන් බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි දැන් භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දීම අවශ්‍යයි. උන්වහන්සේලා විශ්වවිද්‍යාලවලට උසස් අධ්‍යාපන ආයතනවලට ගියාට පස්සේ අඩුපාඩු ප්‍රශ්න ගැටලු වෙනුවෙන් සාමාන්‍ය ශිෂ්‍යෝ වගේ පාරට බහින එක සුදුසු නැහැ. උන්වහන්සේලාගේ විනයට ඒක ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා මේ දේශපාලනය කිරීම සුදුසු නැහැ. මෙන්න මේ වගේ දේවල් සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබ වහන්සේලා සාකච්ඡා කරනවා ඇති. විශේෂයෙන්ම කරුණීය මහානායක ස්වාමින් වහන්සේලා සමග වෙන්න පුළුවන්. ඒට වග කිය යුතු භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. අපේ හඳුරෝ හිතන්නේ මොකද්ද මේ කාරණාව සම්බන්ධයෙන්? අපි ඇත්තෙන්ම හැම ගැටලුවක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගතව කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් වර්තමානයේ සමාජයේ හා රටේ තිබෙන ගැටලු හැම එකටම අපි අත ගහන්න යන්නත් හොඳ නැහැ. මෙතෙන්දී මහා සංඝ රත්නයේ හැටියට අපිට තිබෙන්නේ අපේ දායකකාරකාදී නිර්වාණය සඳහා ගමන් කරවීමට යහපත් ජීවිතයක් ගත කිරීමට හුරු පුරුදු කිරීම. අපිට තියෙන ගැටලු හොඳින් අවබෝධ කරගෙන ඒවාට අපි උපායශීලීව අපි මුහුණ දිය යුතුයි. හැබැයි එකක් තිබෙනවා, වර්තමාන භික්ෂු සමාජයේ තරුණ භික්ෂු සමාජය අපි යහමගට ගත යුතු යම් යම් කොටස් තියෙනවා. ඒවා අපි ඒ අයගේ අදහස් සාවධානව ඇහුම්කන් දීලා නම්‍යශීලී වෙලා ඒ අයත් ආකර්ෂණය දිනා ගන්න වැඩපිල්ලක් අපි සකස් කළ යුතු වෙනවා. එය කිරීමට අපි සියලු දෙනාම එක්සත් විය යුතුයි. එකතුවීම සමගියෙන් සන්නද්ධව ඇති වී තිබෙන අර්බුදවලට මුහුණ දීම තමයි අපිට ජයග්‍රහණය කරා ළඟාවෙන්ට පුළුවන්. එවගේම භික්‍ෂූන් වහන්සේ දේශපාලනයට යෑම අනවශ්‍ය දෙයක්. මේ විශේෂෙන් තායිලන්තේ වගේ රටවල තියෙනවා මහා සංඝරත්නයට චන්ද බලයවත් නැහැ. නමුත් අපේ රටේ අනවශ්‍ය දේශපාලනයට මැදිහත්වීම තුළින් පාලකයන්ට හෝ රටකරවන ඕනෑම පුද්ගලයෙකුට ගැටලුවක් මේ සංඝ සමාජය මැදිහත්වී. එහෙම නෙවෙයි, ධර්මාශෝක රජතුමාගේ කාලෙන් නම් මහා සංඝරත්නය රාජ්‍ය පාලනයට අවවාද අනුශාසනා දුන්නා. නමුත් අපි ඒක බොහොම ප්‍රවේශමින් අපි කටයුතු කළ යුතුයි. නමුත් අපි ඒ තරුණ භික්ෂු ප්‍රජාව අපි ආරක්ෂා කරගන්න උන අපිට ඒ අයට සුවදශීලීව කරුණු ඉදිරිපත් කරලා ඒ අයගේ හිත දිනා ගන්න වැඩපිළක් අපි ඇති කළ යුතුයි. අපේ හඳුනන්නේ මම මේ ප්‍රශ්නේ ඇහුවේ මෑත කාලීනව අපේ හඳුනන අපි දැක්කා මේ භික්ෂුන් වහන්සේලා වැඩි වශයෙන් මේ උද්ඝෝෂණවලට සම්බන්ධ වෙනවා, ගිහි පිරිසත් එක්ක එකිනෙක ගැටෙනවා, භික්ෂුන් වහන්සේලාට අපහසුතා සිද්ධ වෙනවා, ඒ උන්වහන්සේලාගේ විනය සම්බන්ධයෙන් යම් කාරණා
සමාජාල මාධ්‍ය වෙන්න පුළුවන් ජනමාධ්‍යවල වෙන්න පුළුවන් මේවා දැඩිව විවේචනයට ලක් කරනවා. එතකොට සමස්ත භික්ෂු සමාජයටම තමයි අපේ හැමදෙරුනේ මේ ප්‍රශ්නේ එන්නේ. මේක දිහා බොහොම විවෘතව බැලිය යුතුයි, විවෘතව මේවා කතා කළ යුතුයි. වගේම තමයි මේ පිළිබඳව වගකී යුතු භික්ෂුන් වහන්සේලා බෞද්ධ නායකීන් මේ ගැන විශේෂ අවධානයක් ලක් කළ යුතුයි කියන කාරණාව සාකච්ඡා වුණා අපේ හැමදෙරුනේ. බලමු දැන් අපේ හැමදෙරුනේ මේ දැන් භික්ෂුන් වහන්සේලා ඒ තරුණ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනයේදී ඇතැම් අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි තරුණ භික්ෂුන් වහන්සේලාට වෙනම විශ්වවිද්‍යාල හදන්න බැරි? තරුණ අය ගිහි අය සමග මිශ්‍ර කරන්න ගියට පස්සේ නේද මේ ගිහි සමාජය ඇතැම් ප්‍රශ්න මේවා එන්නේ? අපි හඳුන්නේ මේ ඒ විදිහට මේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් මොකක් හරි විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද? නැත්නම් මේ ප්‍රශ්න ගැටලු අපිට තියෙන ක්‍රමවේද ප්‍රමාණවත් මේ ක්‍රමවේද අපි විනය රාමුවක් අස්සේ ගමන් කළොත් අපිට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඒ ඔය විවිධ දේවල් වල යෙදෙන භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරන කරුණුත් අපි සංවේදීව ඉවසලා ඒවට අහුම්කන් දීලා ඒගොල්ලන්ගේ දුක්ගෙන විදි ගැනත් අපි සොයා බැලිය යුතුයි. විශේෂයෙන් හැම දෙනාම හැම පාර්ශ්වයක්ම නම්‍ය සීලයේ වෙලා සුහදත්වයෙන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ ගැටලු නිරාකරණය කර ගත යුතු. බුදුරජාණන් වහන්සේ සැමවෙලාම සාකච්ඡා කළේ දේශනා කළේ සමගිව එකතුව සමගිව විසරයන්ට. සමහර දේවල් අපි උද්ඝෝෂණවල යෙදෙන අයත් කියන කාරණා ගැන අපි අවධානය යොමු කළ යුතු වෙනවා. හැබැයි ඉතින් ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ. ඉතින් අපි ඒවට හේතුකාරක හොයලා ඒවට පිළියම් යෙදීම අපි කාගෙත් වගකීමක්. වගකීම් පැහැරහැරලා බැහැ. තාවකාලික පැලැස්තර අලවල බැහැ. මේවට අපි ස්ථිරසාර විසඳුම් ලබා දිය යුතු වෙනවා. විශේෂයෙන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රය යම් යම් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රතිපත්තිමය රාමුවක් ඇතුළේ ජීවත්විය යුතුයි. හැබැයි එකක් තියෙන්නේ හැම ක්ෂේත්‍රයක්ම අද කඩා වැටීම නිසයි මේකට මුල වෙලා තිබුණේ. ඉතින් මං හිතනවා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හැම පාර්ශ්වයක් සමග සාකච්ඡා කළ සුහදත්වයෙන් සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ කටයුතු නිරාකරණය කරගන්න. බුදුරජාණන් වහන්සේ පවා අංගුලිමාල දේවදත්ත වැනි අය දමනය කළා. ඒ නිසා බුදුදහමේ හැම ප්‍රශ්නයකට මේවට විසඳුමක් තිබෙනවා. අපි ඉවසීලීව උපක්‍රමශීලීව කාගෙත් හිත්‍රිදවන්න නැතුව මේවා විසඳුම් සෙවිය යුතු. එහෙම අපේ හඳුරන්නේ. අපේ හඳුරන්නේ දැන් අපි වර්තමානයේ දකින දෙයක් තමයි මේ කෙටි ප්‍රශ්න අපේ හඳුරෙන් මම විමසන්නේ මේ බෞද්ධ සමාජය තුළ කතා වෙන දේවල් අපේ හැමෝටම ප්‍රශ්න කරන දේවල්. එන නිසා බොහෝ දෙනෙක් දැනගන්න කැමති මේ වගේ යථාර්ථය මොකක්ද කියන කාරණාව. දැන් අපේ විවිධ නිකායන් තියෙනවා අපේ හැමෝටම ශාසනය තුළ. ඇතැම් අය කියන දේ තමයි සමාජයේ පොදු ප්‍රශ්නයක් මත උනාට පස්සේ දේශපාලන වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්. එහෙම තැනකදී ඇයි මේ අපේ සියලුම භික්ෂුන් වහන්සේලාට එකට එකතු වෙන්න බැරි? එක එක පාර්ශ්ව විවිධ අදහස් විවිධ මත ප්‍රකාශ කරන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා දේශපාලනයට සම්බන්ධ කරගෙන ප්‍රකාශන් නිකුත් කරනවා. පොදු තැනක ඉඳලා මේ ඈත අතීතයේ ඉඳලා භික්ෂුන් වහන්සේලා මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මීය වගේම සමාජ ජීවිතය වෙනුවෙන් පෙනී සිටියා. පහුගිය කාලේ අපට හොඳට මතක තිබෙනවා මේ රටේ ඇතිවෙච්ච දේශපාලන අර්බුද වෙන්න පුළුවන්, ආර්ථික අර්බුද වෙන්න පුළුවන්. ඒ වගේදී භික්ෂුන් වහන්සේලා ක්‍රියාත්මක වුණු ආකාරය පිළිබඳව විවිධ අදහස් මත වුණා අපේ හැමදෙරුනේ. මේ වගේ දේවල් වලදී භික්ෂුන් වහන්සේලාට නිකාය ભેද නැ නිකායන් බෙදෙන්න පුළුවන්. ඒක ඒ සම්ප්‍රදායක ඇතිවෙච්ච කාරණාවක්. හැබැයි ප්‍රශ්නයකදී සියලු භික්ෂුන් වහන්සේලාට එකට එකතුව රාජ්‍ය පාලනයට වෙන්න පුළුවන්, ඒ අදාළ අංශවලට වෙන්න පුළුවන්. ඇයි අපේ හැමදෙරුනේ අපට එක තැනක ඉඳලා කතා කරන්න අපහසු? විවිධ කොටස් වලට බෙදලා හිටියත් විශේෂයෙන් මානියෝජනය කරන සමස්ත ශාසන ආරක්ෂක මණ්ඩලය ගත්තාම සියලුම නිකායික මහා සංඝ රත්නය එකට ඉඳගෙන අපි තීන්දුව තීරණ අරගෙන ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය වශයෙන් මේක තමයි බලගතුම ආයතනය. ප්‍රාදේශීය වශයෙන්
මහා සංඝ රත්නයේට නිකාය බේදයකින් එකතු වෙලා අපිට වැඩ කරන්න තියෙන ප්‍රධාන වේදිකාව. අපි එකෙන් වර්තමාන භික්ෂු සමාජය හොඳට ප්‍රයෝජන ගන්නවා. අද හුඟක් දුරට නිකාය බේදය පළාත් බේදය වගේ දේවල් අද සංඝ සමාජයේ නැහැ. නමුත් විද මත තිබුණත් අපි බොහෝ දුරට එක මතයකට එන ලකුණු දැනට පහළ වෙලා තිබෙනවා. ඒවගේම දේශපාලන වශයෙන් මේක එදා මෙදාතුර තිබුණා. නමුත් පහුගේ කාලෙක මෑත කාලෙක දේශපාලනයට භික්‍ෂූන් නාදා ගැනීම ඒවගේම බුදුදහම ඒගොල්ලන්ගේ පැවැත්මට යොදා ගැනීම නිසයි මේවාගේ දේවල් වෙලා තියෙන්නේ. එනිසා අපි කවුරුත් සියලු ආගම්ව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ සියලු ආගම්වලට සියලු ජනකොටස්වලට කරුණාව මෛත්‍රීය දක්වන්නට. ඒ අනුව යමින් අපි හැම දෙනාගේ අදහස්වලට ගරු කරමින් සමානාත්මතාවෙන් අපි මේවා ආරක්ෂාකට පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන් භික්ෂු සමාජයේ දේශපාලනයෙන් ඈත් විය යුතුයි කියන මතේ මමත් ඉන්නවා. අද එකක් තියන්නේ මේ ජාතික යම් යම් ගැටලුවලදී අපේ අදහස් උදහස් අහන්න නැතුව මහා සංඝ රත්නයේට ආගමික වතාවත් ආගමික වත්පිළිවෙත් ජනී ජනයා යහමගට ගන්ට ඒ වගේම නිර්වාණය කරා ගමන් කරවන්නට උනන්දු කරවීම තමයි දායකයන්ගෙත් අපිත් මූලික අරමුණ වෙන්නේ. අපි උදාහරණයක් ආපුහම විහාරස්ථානට ගියපුහම සංඝයා වහන්සේ සමග දුකසප විමසනවා වගේම ධර්මයේ පිළිබඳ කරුණු සාකච්ඡා කරනවා නම් හුඟක් තුරට මේවා වෙනවා. දේශපාලනයේ හා පවතින දේවල් පිළිබඳ කතා කිරීම අපි ඈත් කළොත් ඉබේම මේවා නැති වෙලා අපි එකට වැඩ පිළිවෙල ඇති කළ යුතුයි. අපි එක අවවාදයෙන් පිළිගන්න. අපි දෙගොල්ල දෙකක් විවිධ වෙනත් රටවල ගත්තාම ආගම කියන්නේ ස්වාධීන ආයතනය. පාලනය කියන්නේ වෙන ආයතනය. පාලකයන්ට සුවසේ ඒ කටයුතු රටේ පාලනය ගෙනයෑමට අපි ඉඩ දිය යුතු. නමුත් අපි අපේ කටයුතු හරියාකාරව ඉටු කර නැතුව රටක් පාලනයකයන්ට උපදිස්තීම කොයි ආකාරයට කරනවාද කියලා මට නම් තේරෙන්නේ. එනිසා අපේ අයිති වැඩේ අපි කරමු. ඒකයි කළ යුතුයි. තම තමන් හැම ශේත්‍රයකම අය තමන්ගේ කාර්ය මුක්තිය යුක්තිය හරියට කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් වහන්සේ සඳහන් කරන්නට යදුන අපේ හඳුරුනේ මේ සිවුර නැත්තම් භික්ෂුන් වහන්සේලාගේ සහයෝගය ඇතැම් වෙලාවට මේ දේශපාලනයට සම්බන්ධ කරන එයාගේ බලපරාක්‍රම වෙනුවෙන් ඒක කැප වෙනවා කියලා. ඒක අපි දකින අපේ හාමුදුරුනේ අපේ ව්‍යවස්ථාවෙම සඳහන් කරලා තිබෙනවා සම්බුද්ධ ශාසනයේ සුරැකීම අනිවාර්යම කළ යුතුයි කියලා. දැන් අපි දකින දෙයක් තමයි බලයට එනකන් භික්ෂුන් වහන්සේලා පෙරටු කරගන්න පෙරටු කරගනිමින් එහෙම නැත්තම් මේ සිවුරට ගරු කරමින් සමස්ත සමහරක් වෙලාවට මේ ප්‍රචාරණ කටයුතු පවා භික්ෂුන් වහන්සේලා සම්බන්ධ කරනවා. ඊට පස්සේ නම් ශාසනය වෙනුවෙන් කැප වෙනවා දකින්න විදිහක් නැහැ අපේ හාමුදුරනේ. හැබැයි අර ප්‍රතිපත්ති කියන කාරණාව අතිශය වැදගත් වෙනවා අපේ හාමුදුරුවෝ කිව්වා වගේ. මොකද දැන් අපට ඉදිරියට හෝ යම් වැඩපිළිවෙලක් අපේ හාමුදුරුවනේ සකස් කළ ගතයුතු වෙනවා නැත්තම් එහෙම වුණොත් අන්තිමේදී දැන් බොහෝ දෙනාට පක්ෂය වෙලා තියෙන්නේ දැන් ඇතැම් වෙලාවට මේ සුළු පිරිසක් තමයි අපේ හාමුදුරුවනේ මාධ්‍යවල පවා පෙනී සිටින භික්ෂුන් වහන්සේලාගෙන් සමස්තය ගැන හිතන්න යනවා අපේ අය. දැන් බොහෝ භික්ෂුන් වහන්සේලා ඉන්නවා තමන්ගේ කාර්යභාරයේ රාජකාරිය ඒ විදිහට සිදු කරගෙන ශාසනය රැකගෙන කටයුතු කරන. නමුත් අර සුළු පිරිසක් නිසා අපේ හාමුදුරුවනේ වැරදි අදහස් වැරදි මත යනවා. ඒකට මේ දේවල් පාලනය කිරීම සඳහා වූ ශාසනය තුළ භික්ෂුන් වහන්සේලා අතර යම් කිසි ක්‍රමවේදයක් පවතිනවාද අපි දනවා අධිකරණ සංගනායක දුර තියෙනවා. එහෙම එහෙම තන්ත්‍රපත් කරලා තියෙනවා අපේ හැමෝටම. මේවා කොයිතරම් දුරකට ක්‍රියාත්මක වෙනවාද අපේ හැමෝටම. එහෙම නැත්නම් අපි යම් කිසි වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ සකස් කිරීම සඳහා වූ මුල් පියවරල් තබලා තිබෙනවාද මොකද්ද අපේ හැමෝටමේ තත්ත්වය? අපිට ඇත්තටම ශාසනීය ඇති වෙන දේවල් වලට එකම දෙන්න තියෙන විසඳුම තමයි ජනමාධ්‍ය ගත්තත් ඒගොල්ලත් බලන්නේ කාටවත් දොස් කියන්න නේ මම සූදානම්. එක්කෙනෙක් දෙන්නේ කල්ලගෙන
ධර්ම කටයුතු ඒ ප්‍රචාර කටයුතු කරනවා. එහෙම නෙවෙයි ගාමීය මට්ටමින් ගිහිල්ලා දක්ෂතාවයන් ඒ නිපුණතාවයන් තියෙන අය එළියට අරගෙන ජනගත කිරීම තමයි ජනවාදී වගේ. එතකොට මේ තියෙන විෂමතාවයන් සම වුණාම සමනය වුණාම මේ ගැටලු කිසි දෙයක් ඇති වෙන්නේ නැහැ. දේශපාලනය ගත්තත් පුතච්චන මිනිස්සු හැටියට යම් යම් දෙනා දේශපාලන අරමුණු ඔස්සේ යනවා තම තමන්ගේ දේවල් වහගන්න ඊළඟට තම තමන්ගේ පෞද්ගලික වාසි තකා. නමුත් ඔය දේශපාලන වේදිකාවේ දකින්න තියෙන භික්ෂු සමාජය අපිට කියන්න බැහැ සමහරෙක් ඇත්තටම හැම දෙනාමත් නෙවෙයි සමහරෙක් විවිධ අරමුණු කරා ගමන් කරන්නේ පෞද්ගලික කාර. ඉතින් අපි ඕක හොඳින් තේරුම් අරගෙන දායකයයි මහා සංඝරත්නයයි හරි අවබෝධයකින් කටයුතු කරනවා නම් අපි ගැටලුවක් නැහැ. දැන් කොරෝනා සමය ගත්තහමත් එවගේම ආර්ථික හා දේශපාලන අර්බුද හැම අවස්ථාවකදී මහා සංඝරත්නය ඉවසීමෙන් අපේ ගම්වල හාමුදුරුවෝ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කැප වුණා. දායක කාරකාදීන්ගේ දුකට පිහිට වුණා. විශේෂයෙන් මේ දකුණු පළාත ගත්තොත් ගංවතුර උදුර නිතර සිදුවන මේ ප්‍රදේශවල හාමුදුරුව තම පන්සලේ තමයි ඒ හැම දෙයක්ටම පිහිට වෙන්නේ. අපි අමතකන සුනාමි සමයේ විවිධ හාමුදුරුවෝ විවිධ දේවල් මහජනය වෙනුවෙන් තමන්ගේ දායක කාරකාදීන් වෙනුවෙන් කැප කළා. ඉතින් ඒවාගේ කැපකිරීම් කළා. අපි දන්නවා කොරෝනා සමයේ විවිධ අපේ බෞද්ධ රටවලින් මහා සංඝරත්නය බෞද්ධ සංවිධාන සම්පත් හොයාගෙන ඇවිල්ලා රෝහල්වල තිබිය අඩුපාඩු පිරිමිසන්ඩ කටයුතු කළා. අපි බෞද්ධ භික්ෂු සමාජයේ වගේ කැපවීම් කරති. ජාතිය රකිින්ඩ ආගම රකිින්ඩ මහා සංගරත්නය ගෙදා වාරියපල සුමංගල හාමුදුරුවෝ හික් අඩුවේ සුමංගල හාමුදුරුවෝගේ ජාතික වීර යතිවරයාණන් වහන්සේලා මේ දක්වා මේ රටේ ඉන්න ඒ වගේ සේවයක් කරන්න. හැබැයි අයි හැම දෙයක්ම කරන්නේ නිහඩ. හැබැයි ඉතිං ඔය නායකත්වය කියන එක තියෙන්නේ දෙනේ වනවේ නායකත්වය තමන්වෙන් හදාගෙන වැඩකිරීමෙන් තම නායකත්වේ. ඒ අපි කළින්. සියලු දෙනාම උනන්දු කරගණ්ඩුවන අපි ඔක්කොම එකතු වෙලා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණීකි. පදවිගැනච්චර අපි තිතන්න නරකයි අපි වැඩ කරන්ටයුල්. අපිට වැඩ කරන්ට සීමාවක්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියඳහන් කළ චරත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුකායි. අපි චාරිකාවී ධම්ම දේශනා කරන්ටඕන් ධර්මය හැසිරෙන් ඕන ධර්මි කටිට. එකලොත් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන පත්. ඔබවහන්සේ සඳහන් කළා මේ විවිධ පලාත්වල ඉන්න භික්‍ෂූන් වහන්සේලා සම්බන්ධ කරගෙන උන්වහන්සේලට අවශ්‍ය වටපිටාව අවස්ථාව ලබාදීම කළ යුතුයි කියලා. අපි ගම් ඇද දම් සබීන් කරන්නත් ඒ කාරණාව තමයි අපේ හාමුදුරුවනේ ධර්මකතික වෙනයදර ධර්මදර භික්‍ෂූන් වහන්සේලා හඳුන්වා අදමින් මෙරට ජනතාවට ධර්මය කියාදීමයි අපේ අරමුණ. විහාරස්ථාන පිළිබඳව හඳුන්වාදීමයි අපේ අරමුණ අපේ හාමුදුරුවනේ. ඒ කාර්ය අපි වසර තුනාවක් පුරාවට මේ විදිහට කරගෙන එනවා. ඒ කටයුත්ත අපි අඛණ්ඩව ඉදිරියටත් කරගෙන යනවා. අපි බලාපොරොත්තු වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව යලිත් ගම්මැද්ද දම් සවියෙන් හමු වෙමු. ගම්මැද්ද දම් සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. ඔබ නැවතත් ගම් ඇද්ද දම් සවිය සමඟ අපේ හමුදුරුවනේ දැන් අපි දකින දෙයක් තමයි වර්තමානයේදී මේ සංඝ සමාජය තුළ සිදුවන ඇතැම් දේවල්. අපේ හමුදුර අපට ගියන් විදිහට ප්‍රශ්න කරන්න හැකියාවක් තියෙනවද කියන කාරණාවත් ප්‍රශ්නයක්. නමුත් මේ අපි දකින දේවල් භික්ෂුන් වහන්සේලා සහ ගිහන් අතර තියෙන සම්බන්ධතාවය තුළ සහ මේ දේවල් සාමාන්‍ය ජනතාව දැනගත යුතුයි සහ ඒවා නිරාකරණය කරගත යුතුයි කියන කාරණාවත් එක්ක විරාමයට කන්නුත් මම ඇතැම් ප්‍රශ්න ඔබවහන්සේට යොමු කළේ. මං හිතනවා මට සමාවනු මැනවී යම්කිසි ඇරද්දක් මේ
ප්‍රශ්නවල තිබෙනවා නම් අපේ හැමතුරුනේ අපේ හැමතුරුනේ මේ අපි දකින්න වර්තමාන වෙද්දී මේ ධර්මයේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා එක් අයෙක් මෙහෙම කියනවා එක් අයෙක් මේ කතාව මෙහෙම කියනවා යම් කිසි විකෘතියක් වෙනවා කියලා කියනවා බුදුන් වහන්සේගේ උත්පත්ති සම්බන්ධයෙන් කතා වෙන තැන් තියෙනවා ධර්මයේ ඇතම් ගැඹුරු කාරණා මේ වෙනස් කරලා තියෙනවා කියලා කියනවා මේ වගේ දේවල් මේ විදිහට සමාජගත වෙද්දී අපේ හාමුදුරුවනේ දැන් ගිහියන් විදිහට මේ අය ප්‍රශ්න කරනවා ධර්මයේ මෙහෙම දේවල් තියෙන්න පුළුවන්ද ධර්මය ඇතුලේ මේ කාරණාව සම්බන්ධයෙන් මේ විදිහේ පැහැදිලි කිරීමක් තියෙන්න ඕනේ වෙයි මෙතන තියෙනවා වෙන පැහැදිලි කිරීමක් කොතනද අපි යොමු වෙන්න ඕනේ මොකද්ද අපි අහන්න ඕනේ එන මේ විදිහේ පොඩි සම්බන්ධයකට අපේ අමාරු කාලයක් තිස්සේ ගොඩනැගීමෙන් තිබෙනවා. අපි කොහොමද මේක තේරුම් ගන්න? අපිට දැන් සමාජය ගත්තාන් දැන් ඔය විශේෂයෙන් පලාගල, හබරණ ඔය යම් යම් ප්‍රදේශවල ලංකාවේ මොනරාගල ගත්. ඒ වගේ ප්‍රදේශවල එක දෙයක් ඇතිලා තිනා මේ අලුතෙන් ඇවිල්ලා තිබෙනවා මේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා ඒ ස්ථාන පිළිබඳ මතවාදයක් ඇවිල්ලා තියෙනවා. බුදුදහමෙහි ඕනෑම කෙනෙකුට ඕනෑම මතවාදයක් තියාගන්න පුළුවන්. නමුත් අපි සියලු දෙනාගේම වගකීම හා කාර්යභාරය වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි නිවැරදි දැක්ම, නිවැරදි අවබෝධය මේ කාරණා පිළිබඳ අපි මකන්න. අපි එක එක දේවල් පස්සේ හඹා යෑම තුලින් තමයි හැම දෙයකටම මුල. බුදු දහම විතරක් නෙවෙයි රටේ මහජනයාගේ මේ අනවශ්‍ය දේවල් පස්සේ ඉක්මනින් වසී වෙන අපේ අයගේ තියෙන ගතියක් ඒක ලේබලින් එන ගතියක් වගේ මට නම් පේන්නේ සෝඩා බෝතලේ වගේ මොනවා හරි දෙයක් ආවහම ඒ පස්සේ දුවනවා ඉතින් යම් යම් අය යම් යම් තැන්වල ත්‍රිපිටකේ පව විකෘත කරන ගතියක් තියෙනවා මේ වට නම් අපි ඉඩ දෙන බුදුරජාණන් වහන්සේගේ හැම දෙයක්ම වෙනස් වුණත් බුදු දහම වෙනස් කරන්න කාටවත් බැහැ. අපේ ඇඳුම් පැළඳුම් අපේ වත්පිළිවෙත් අපේ සිරිත් විරිත් වෙනස් කළත් ධර්මයේ විකෘති කරන්නට කාටවත් බැහැ. එහෙමනම් අපි හරි අවබෝධයකින් නිවැරදි දැක්මකින් මේවා හිතට ගන්න ඕනේ. ඔය බුදුන් වහන්සේ ඉපදීම ඒ වගේ බහුබූත මතවාද නම් අපේ සමාජයේ ගත කරන එක මහ පවක් නිදහස තිබ්බට කමක් නැහැ. නමුත් අනවශ්‍ය දේවල් බුදු ශාසනයට ඇතුල් වීම මහා අමානුෂිකාර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම අපේ හඳුරගෙන මෙහෙම මේ ප්‍රශ්නය අපේ හඳුරගෙන මම මේ විදිහට ඇහුවොත් අපේ හඳුරුනේ ඒ කියන්නේ යම් කිසි විදිහකින් ශාසනයට බලපාන කාරණාවක් භික්ෂුන් වහන්සේලාට බලපාන කාරණාවක් මතුවන අවස්ථාවේදී ඔය දේ මේ විදිහයි. ඕකේ නිවැරදි දේ මේ විදිහ. ත්‍රිපිටකයේ තියෙන ඔය කාරණාව මේ විදිහට. ඒ නිසා මේ කාරණාව වැරදි. මේ තමයි හරි දේ. කාගවත් හිතක් තලෙන් නැතිව හිතක් පෑරෙන්නේ නැතිව ඒ කාරණාව පැහැදිලි කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ දන්න භික්ෂුන් වහන්සේ නමක්, පිළිගත් භික්ෂුන් වහන්සේ නමකට මේ වගේ දෙයක් මේ විකෘතිතාවය හැමතැනම පැතිරලා යන්නේ නැහැනේ. සාසනික වශයෙන් වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට වෙන්න පුළුවන්. එකේ හානියක් වෙන්නේ නැහැ අපි හඳුනන්නේ. ඒ වගේ දේවල් අපි දකින්නේ නැහැ බොහෝ වෙලාවට සිද්ධ වෙනවා. ඒක කරන්නේ නැත්තේ මොකක් කරේන විශේෂ කාරණාවක් තියෙනවද? විනය කාරණා මොන හරි දෙයක් තියෙනවද? එහෙම නැත්නම් ඒ කියන්නේ ඒකට ඉදිරිපත් වෙන්න කවුරුත් නැද්ද අපි? නැහැ. ඒක වෙලා තියෙන්නේ බුදුදහම පවතින ලෝකේ රටවල් ලාවෝසය, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය, බූතානය, මොංගෝලියාව, බුරියාත් රුසියාවේ, නේපාලය වැනි ශ්‍රී ලංකාව මේ රටවල් ගත්තාම මේ හැම දෙයකම බුදු දහමට විවිධ වේශයෙන් අභියෝග ඇවිල්ලා මේක විනාශ කරන්න එනවා. මේ බුදු දහම විනාශ කරන්න එන එක්තරා සංවිධානාත්මක දේවල් මේවා. විවිධ රටවලින් විවිධ අන්‍ය වෙනත් කණ්ඩායම් විසින් මෙහෙවන හස්තයක් මේ තියෙන. අපි ඒ හොඳින් තේරුම් ගන්න ඕන. අද බලන්න උතුරු නැගෙනහිර ගත්තාම හින්දු බෞද්ධයින් හින්දු ජනතාවත් අපි බොහොම සමගියෙන් අපි කටයුතු කළා. නමුත් උතුරේ ඇති වුණු යුදයත් සමග හින්දු ආගමට විශාල අභියෝග එල්ලලා තියෙනවා. වෙනත් ආගම් ඇතුල් වෙලා තියෙනවා. ඒක ආක්‍රමණය වෙලා තියෙනවා. ඉතින් සිංහල බල මේ බලප්‍රදේශවල ගත්තාම මේ බුදු දහමට ඇති වෙන අභියෝග බුදු දහම තුලින්ම ඇති කරලා විනාශ කරන්න තමයි මේක තියෙන්නේ.
මේක සංවිධානාත්මකව ජාතික වටින් තියෙන වැඩපිළිවෙළ. මේක ලංකාවට විතරක් නෙවෙයි. මේක අපි හොඳින් තේරුම් අරගෙන අපි සියලු දෙනාම සමගියෙන් සම්නද්ධ වෙලා නිවැරදි දැක්මකින් අපි මේකට කටයුතු කරන්න ඕන. අපේ අමතුනේ දැන් සත්‍ය නිවැරදි දෙය හැම මොහොතකම බුදුදහම තුල ජනතාවට ලබා දෙන්නේ. කියන්නේ මේ ජීවිතයේ සැබෑ ස්වરૂපය සත්‍ය තමයි ධර්මයේ තුල අපි තේරුම් ගන්නෙ. දැන් හරිදේ අපි හැම මොහොතක මිනිසුන්ට දෙනවා නම් හරිදේ ජනගත කරන්න උත්සාහ කරනවා නම් මිනිසුන්ට නිතරම ධර්මය කියා දෙන තැනට කටයුතු කරනවා නම් සහ ඒක ප්‍රායෝගිකව මිනිසුන්ගේ ජීවිතයට ගැළපෙන විදිහට තේරුම් යන විදිහට දෙන්න පුළුවන් නම් බොහෝ ප්‍රශ්න අපේ හාමුදුරනේ निराකරණය කරගන්න අපිට හැකියාවක් තිබෙනවා නේද? මෙන්න මේ පරතරය නේද අද දකින්නේ අපි අපේ හාමුදුරනේ. මේ සඳහා වූ වැඩපිළිවෙලක් විශේෂයෙන්ම තරුණ භික්ෂුන් වහන්සේලා මිනිස්සු අතරට අරගෙන යන්න උන්වහන්සේලාට ධර්මයේ ප්‍රචාරණය කරන්නට සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ විදිහට වහන්සේලාට වැඩපිළිවෙලක් තියෙනවාද අපේ හාමුදුරනේ මේ භික්ෂුන් වහන්සේලා මේ කාරණයට පුහුණු කරන්න? ඇත්තටම අපි භික්ෂුන් පුහුණු කිරීම වැඩපිළිවෙල දැන්ටමත් කරගෙන යනවා. බුද්ධ ශාසන අමාත්‍යංශයේ කබද්ද දැන්ටම පණිපිඩේ දෙවුරම් බෙහෙර වැනි ආයතනවල එයාගේ ප්‍රාදේශීය වශයෙන් පිරිවෙන් ක්ෂේත්‍රයෙම සම්බන්ධ කරමින් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු විශේෂයෙන් අර්බුද පවතින විශ්වවිද්‍යාල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සමග සාකච්ඡාවෙන් ඒගොල්ලන්ගේ එක අපි සුවද සීලීව ඒගොල්ලන්ගේ ප්‍රශ්න අඳුනාගෙන ඒවට අපි උපාය සීලීව කටයුතු කිරීමේ අපිට හුඟක් ගැටළු නිරාකරණය පුළුවන්. අර වෙලා තියෙන්නේ අපි දෙගොල්ල අතර සම්බන්ධීකරණයක් නැති එක. ඒකට අපි නායකත්වය ගන්න ඕන. ඒක අපි සම්බන්ධීකරණ ඇත්තියන තරුණ අදහස් වලට අහුන් කන් දෙන්න ඕන. ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් අඳුනාගෙන ඒගොල්ලන්ගේ ඇත්තටම මහත්ව අපි ප්‍රත්‍යජන මිනිස්සු හැටියට මහා සංඝරත්නය කියන්නේ අපි කවුරු මොනවා කිව්වත් තමන්ගේ තරුණ කාලේ සිවුරට කැප කරන තමන් සියලු දෙනාගේම ලදරුවිය මේ වෙනුවෙන් කැප කරනවා. ඇත්තෙම මේ හැමදෙනාම පුතජන මිනිස්සු ඇටියට හැඟීම් දැනීම් තියන අය. තරුණයන්ගේ තරුණ කාලේ ගොල්ලන්ට අහිමි වෙලා තියෙනවා. ළමා කාලේ අහිමි වෙලා තියෙනවා. තමන් ආදරයෙන් ඇසිදරි කරපු තමන් මෙලොකට බිහි කරපු දෙමාපියන්ගේ සෙනෙහස නැති වෙලා තියෙනවා. සහෝදරී සහෝදරියන්ගේ බැඳීම නැති වෙලා තියෙනවා. ඉතින් ගෙදර දොර හරක බාන ඒ සියලු දේ අත්හැරලා පන්සලට ආපුහම අලුත්ම සමාජයක්. ඉතින් මේ බැඳීම් වැඩි කරලා මේගොල්ලන්ට ආදරය කරුණාව මෛත්‍රිය දක්වන සමාජයක් අපි නිර්මාණය කරන්න. ඒක නැතිවීම තමයි මේ හැම දෙයකටම මුල. ඒක අපි හොඳින් අවබෝධ කරගෙන ඉවසීමෙන් සංයමයෙන් අපි නම්‍යශීලීව තරුණ අදහස් වලට ගරු කරමු. දක්ෂතාවයට සුදුස්සාට සුදුසු තැන දෙන ක්‍රමයක් ඇති වෙන්න ඕන. මේ වෙලා තියෙන්නේ අපේ ක්‍රමවේදයක් නැතිකම. කවුරු ගියත් ප්‍රධානයි කියන තැන්වලට ඔක්කොම යනවා. ප්‍රසිද්ධිය තකා යනවා. නමුත් බිම්මට මේ අහිංසක ගමේ අය ගැන බලන්න කවුවත් නැහැ. අපි ඔක්කොම එකතු වෙලා තම තමන් තමන්ගේ ගමේ පන්සල දියුණු කරනවා. ගමේ හාමුදුරුවොත් එක්ක ඒකාබද්ධ වෙනවා නම් මෙතන කිසි ගැටලුවක් නැහැ. අපි විවිධ තැන්වල ගිහිල්ලා ප්‍රධාන තැන්වල බලන්න කියන්න ඕනේ. ඒව අපි නැහැ කියන්නේ. නමුත් අපි සියලු දෙනාම ප්‍රාදේශීය වශයෙන් ගමේ පන්සලත් එක්ක ගහට පොත්ත වගේ බැඳීමක් තියෙනවා නම් හාමුදුරුවන් සමග අපි ගැටලු ඒගොල්ලන්ගේ ප්‍රශ්න හොයලා බලලා දුක සැප හොයනවා නම් ප්‍රශ්නයක් නැහැ. වෙලා තියෙන්නේ තරුණ හාමුදුරුවන් ගත්තාම ඒගොල්ලන්ගේ අඩු පහඩු විතරයි දකි. වැඩිහිටියන් හැටියට ඒගොල්ලන්ගේ අඩු පහඩු බල. ඒ නිසා අපි ඒ අයගේ දුක සැප හොයලා බලලා ඒවට පැලස්තර නැතුව ස්ථිරසාර විසඳුම් හෙව්වොත් ක්‍රමවේදයක් ඇති වුණ මේ ගැටලු කිසි එකක් නැහැ. තරුණ හාමුදුරුවෝ ඇත්තෙම දක්ෂයෝ ඉන්නවා, සුදුස්සෝ ඉන්නවා. භාෂාවතින් විවිධ භාෂාවන් කතා කරන අය ධර්මදර විනයදර ක්‍රියාශීලි භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ අයට දොර විවෘත කාණ්ඩ වන දක්ෂතාව එදි දක්වන්න ඒගොල්ලන්ට වේදිකාවක් නෑ. ඊට පස්සේ ඒගොල්ල කාලය කරලා යන්න යනවා. ඒක නිසා අද සංඝ සමාජයට ඇතුල් වීමත් අඩු වෙලා තියෙනවා. යන ප්‍රමාණය වැඩි වුණාට සිවුර ඇරලා රැකගන්න ක්‍රමයක් අපි ඇති කරනවා. වහන්සේ
හොඳම තැනක් අපේ හඳුරන්නේ මේ කතා කළේ මොකද දැන් අපි ලංකාවේ සතර දිබ්බාගේ විහෙර විහාරස්ථාන වලට යනවා අතිචේ දුෂ්කර විහෙර විහාරස්ථාන වලට යනවා භික්ෂුන් වහන්සේලා සමග සම්බන්ධතා පවත්වනවා ධර්ම සාකච්ඡා සිදු කරනවා අපේ හඳුරන්නේ බොහෝ භික්ෂුන් වහන්සේලා අපිට කියන කාරණාවක් තමයි වර්තමානයේ විහාරස්ථාන වැහෙලා යන ප්‍රධාන හේතුවක් මේ භික්ෂුන් වහන්සේලා නොමැතිකම භික්ෂුන් වහන්සේලා පැවිදි කරන්න භික්ෂුන් වහන්සේලා නැහැ කියලා අපි හඳුනන කෙනා. ඒකට මේ සංඝ සමාජයේට පැවිදි වෙන්න භික්ෂුන් වහන්සේලා නොයෙන් අක්කර හිම හේතුවක් තියෙනවද අපි හඳුනන. ඒකට හේතුවක් තමයි අපි අත්හැරීම ප්‍රගුණ කරන්න මහන වෙන්නේ. වෙලා තියෙන්නේ බැඳීම් වැඩි කරගන්න. බැඳීම් නැතුව අපි නියම බුදු දහම අනුව ජීවත් වෙනනම් මේ කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි මේවා සමතේ බෙදා දෙන්න වැලපිලක් තියෙනවා. සමාන ආත්මතාවය අපි ආරක්ෂා කරන්න. එතකොට මේ ගැටලුවක් නැහැ. අපි හඳුනන දැන් මේ දැන් ওই කතාවෙන්ම මේ ප්‍රශ්නෙට මට යමු වෙන්නට පුළුවන් කියලා මම හිතුවා. දැන් ඔබ වහන්සේත් මේ කතාව මතක් කරා. දැන් බොහෝ තැන්වලට ප්‍රධාන තැන් කියලා ඔබ වහන්සේ සඳහන් කළා. වැඩි වශයෙන් බොහෝ ප්‍රතිපාදන ලැබෙනවා වෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් ඒ තැන්වලට යනවා වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඈත දුෂ්කර පළාත්වල එක දහන වේල වළඳාගෙන විහාරස්ථානය රැකගෙන ප්‍රදේශයේ ජනතාවට ධර්මය කියා දෙන තරුණ භික්ෂුන් වහන්සේලා මැදිවැසි භික්ෂුන් වහන්සේලා එහෙම ඉන්නවා අපේ හැමදෙරුනේ. ඒත් මේ උන්වහන්සේලාගේ සාසනික ක්‍රියාවලිය සඳහා යම් කිසි ක්‍රමවේදයක් උන්වහන්සේලා දිරිමත් කරන්න නැත්නම් උන්වහන්සේලා ශාසනයේ තුල රඳවා ගන්නට මේ ශාසනය කෙරෙහි බැඳීමක් ඇති වෙන්නට ක්‍රමයක් අපේ හැමෝටම හදලා තියෙනවාද මොකද මේ විදිහට යන්න දිගින් දිගට යන්න ගියොත් අපේ හැමෝටම අපේ භික්ෂුන් වහන්සේලා හොයා ගන්න බැරි වෙවි. අපි ඒකට වැඩපිළික් ඉදි සකස් කීතු අනිවාර්යයෙන්. ගැටලු ඇතින වගේම ගැටලු වලට පිළියම් බෙදීමත් බුදුදහමේම තියෙනවා. ඒ ක්‍රම උපයෝගී කරගෙන අපි මේව ආරක්ෂා කරන්න වැඩපිළික් කරනවා. අපි ඒකට කරන්න ඕනෙන් එක දෙයක් තමයි ඒ ආගේ හිත දිනා ගන්න වැඩපිළික් සකස් කරගන්න. ඒ වැඩපිළිවෙල අපි ඒ ආයතන එක්ක සාකච්ඡා කරලා අපි ඉදිරියේදී කළ යුතු වෙනවා. ඒකට ශාසන ආරක්ෂක මණ්ඩලයේ හැටියට අපි මූලික පියවරක් ගත යුතු වෙනවා. දැන් අපි අපේ හැමදෙරෝනේ දැන් භික්ෂුන් වහන්සේලාගේ විශේෂයෙන්ම සාමණේර භික්ෂුන් වහන්සේලාට අධ්‍යාපනය ලබා දෙන්නේ පිරිවෙන් අපි හැමදෙරෝනේ දැන් පාසල් සහ පිරිවෙන් මේ පිරිවන් අධ්‍යාපනය අද වෙද්දී භික්ෂුන් වහන්සේලාට ලැබිය යුතු මට්ටමින් පවතන උන්වහන්සේලාට පහසුකම් ලැබෙන මේ වගේ ආර්ථික ප්‍රශ්න තියෙන කාල සීමාවක අපේ හැමදෙරුනේ මේ පිරිවෙන් වලට අවශ්‍ය කරන පහසුකම් ලැබෙමින් තිබෙනවාද එහෙම ලැබෙන්නේ නැත්නම් ඔබ වහන්සේලා සමස්ත ලංකා ශාසන ආරක්ෂක බලවන්ලේ විදිහට ඒ ප්‍රතිපාදන සපයන්න යම්කිසි ප්‍රමවේදයක් සකස් කරලා තියෙනවද අපේ හැමදෙරුනේ පිරිවෙන් නැද්දන ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තියෙන පිරිවෙන් ඒකකින් පාලනය වෙනවා. ඒකෙන් යම් වැඩපිළිවෙලක් කරගෙන යන පුහුණු වීම වැඩපිළිවෙල ඒ වගේම අධ්‍යාන මාරු වැඩස්ථාන් විවිධ වූ වැඩස්ථාන් කරගෙන යනවා. පත පොත දෙනවා ගුරුවරුන්ගේ සේවය ඒ වගේ මෙහෙයක් ඇත්තෙම කරනවා. මේක යම් යම් අඩුපාඩු තියෙනවා ඒවා අපි සවි බල ගන්නට අවශ්‍යයි. අපි ඒකට වෙන්න ඕනන්නේ හැම ක්ෂේත්‍රම ඒකාබද්ධ විය යුතු. අධ්‍යාපන අමාත්‍යාංශ පිරිවෙන් අධ්‍යාපන ඊළඟට දහම් පාසල් බුද්ධ ශාසන මේ ඔක්කොම ඒකාබද්ධව ඒක යාන්ත්‍රණයක් හදලා අපි මේක ක්‍රියාත්මක කළ යුතුයි. එකිනෙක අතර සම්බන්ධය ගොඩනැගුවොත් අපිට ඒක කරන්න පුළුවන්. සම්බන්ධීකරණය හා සම්බන්ධතාවය අපි වර්ධනය කළ යුතුයි. දැන් අපි විශේෂයෙන්ම අපේ හැමදෙරෝනේ වර්තමාන භික්ෂුවගේ කාර්යභාරය මේ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් භික්ෂුවගේ කාර්යභාරය කුමක්ද කියන කාරණාව අපි කතා කරමින් ඉන්නේ අපේ හැමදෙරුනේ. දැන් අපි පුද්ගලයන්ගේ සමස්ත සමාජයේ ආධ්‍යාත්මීය ගුණ වගාව සමාජ ක්‍රමයේ පැවැත්මහිලා භික්ෂුන් වහන්සේට කරන්න පුළුවන් දේ මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ අපේ හැමදෙරුනේ. ඒ තරම්ම භික්ෂුන් වහන්සේට මේ සමාජයේ දියුණුව වෙනුවෙන් ප්‍රගමණය වෙනුවෙන් සිදු කළ හැකි දායකත්වය අපමණයි. දැන් අපි දකිනවා අපේ හැමදෙරුනේ නායකත්වය කියන දේ මේක සමාජ කේදර පවුලේ තාත්තා වෙන්න පුළුවන් අම්මා වෙන්න පුළුවන් සමාජ සංස්ථාවේ අපේ සංවිධානයක නායකයා වෙන්න පුළුවන් රටක නායකයා වෙන්න පුළුවන් අපේ හැමදෙරුනේ. දැන් භික්ෂුන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගැනීම
ධර්මයට අනුව කටයුතු කිරීම මෙහෙම පිරිසක් මේ සමාජයේ ඉන්නවානේ එදා ඉඳලා මේ වෙනකන් භික්ෂුන් වහන්සේලා මේ රට විශාල මෙහෙවරක් කරානේ උන්වහන්සේලාගේ උපදෙස් අනුශාසනා මැද තමයි මේ රට මේ තැනට ගෙනාවේ මිනිසුන්ගේ ජීවිත සුවපත් කළේ කියන කාරණාව අද බොහෝ දෙනාට අමතක වෙලා අපේ හාමුදුරුවනේ ඒ අමතක වෙලා තියෙන්නේ අද භික්ෂුන් වහන්සේලා එදා ඉඳලා කරගෙන ආපු ඒ කාර්යභාරය නොකිරීමද එහෙමත් නැත්නම් හිතාමතා ගිහි නායකින් ගිහි පිරිස ඔබ වහන්සේලාගේ කාර්යභාරය අමතක කිරීමද ඒ අයගේ පහසුව සුඛ විවරණය සඳහා ඒ අයගේ ක්‍රියාමාර්ග සඳහා අමතක කරලාද මොකද්ද මේ වෙලා තියෙන්නේ මේක වෙන්නුන අපි එක් හැමදෙනාම අවංකව වෙන්න අපේ කාර්යභාරයෙන් අපි ඉටු කරන්න ඕනේ අපි ඇත්තටම දායකයත් හාමුදුරුවොත් අතර තියෙන සහසම්බන්ධය අපි ශක්තිමත් කරන්න මේ තුලින් අපිට හුඟක් ගැටලු නිවාකරණය කරගන්න පුළුවන් මං හිතන්නේ අපේ වගකීම් අපි හරියාකාරව ඉෂ්ට කරනවා නම් මේ ගැටලු කිසියකක් නැහැ. ගිහි පාර්ශ්වෙත් පැවිදි පාර්ශ්වෙත් තම තමන්ගේ යුතුකම් හරියට සිදු කරනවා නම් වගකීම් හරියට සිදු කරනවා නම් මේ ගැටලු කිසියකක් මතුවෙන්නේ. එහෙම අපි හඳුනන්නේ. දැන් අපි බෞද්ධයන් විදිහට විශේෂයෙන්ම දැන් අපේ ජීවිතය සකස් කර ගැනීමේදී අපේ හාමුදුරනේ අපි පන්සලට එනවා නම් නැත්තම් භික්ෂුන් වහන්සේලා අපි ඇසුරු කරනවා නම් අපේ ජීවිතේ බොහෝ දේවල් අපට निराකරණය කරගන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. දැන් මම ඔබ වහන්සේගේ මේ සාකච්ඡා අපි අවසාන අදියරේ ඉන්නේ අපේ හාමුදුරනේ. අපි මම මුලින් සඳහන් කළා ගිහියන් පන්සලෙන් දැන් ඈත් වෙලාද කියන ප්‍රශ්නේ. දැන් ඒ ඈත් වීමත් එක්ක අපි දකිනවා පුද්ගලයන්ට තමන්ගේ ප්‍රශ්නයක් ගැටලුවක් ආවට පස්සේ ඒකට උපදේශනය දෙන්න ඒකට පිළිතුරක් ලබා ගන්න කෙනෙක් නැති වෙලා තිබෙනවා. අපි බටහිර විද්‍යාව ඇතුලේ සමහරක් වෙලාවට වෙන වෙන උපදේශන ලබා ගන්නවා වෙන්න පුළුවන්. නමුත් අපේ ඇඟීම තියෙනවා මේ ධර්මයත් එක්ක තියෙන බැඳියාවත් එක්ක ඒ තුල අපට උත්තරයක් හොයන්න පුළුවන් භික්ෂුන් වහන්සේගෙන් කියලා. මේ භික්ෂුන් වහන්සේ මගහැරීම ගිහියාට භික්ෂුන් වහන්සේ මගහැරීම හෝ භික්ෂුන් වහන්සේට ගිහියා මගහැරීම මේ කාරණාව තුල මේ සමාජයේ අර්බුදයට ගිහිලා තිබෙනවා මේ තත්වයේ මග හරවා ගැනීම සඳහා අපි අපේ හාමුදුරනේ යම් වැඩපිළිවෙලක් යෝජනා කළ යුතුයි ඒක ක්‍රියාත්මක කිරීමේ හැකියාව භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් තියෙන්නේ මම විශ්වාස කරනවා ඔබ වහන්සේලා වගේ භික්ෂුන් වහන්සේලාට සංඝ පීත්‍රණ වහන්සේලාට ඔබ වහන්සේ හැමදාම මේ තනතුරේ රැඳිලා ඉන්නේ නැහෙනි හැබැයි ඔබ වහන්සේ නිර්මාණය කරන ඔබ වහන්සේ හදන වැඩපිළිවෙලක් ඉස්සරහට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ඒක හොඳ දෙයක් නම් ඉදිරි පරම්පරාවත් භික්ෂුන් වහන්සේලාත් ඒක ක්‍රියාත්මක කරා අපේ හැමදෙන්නේ කොතනින් හරි මේක පටන් ගන්න ඕන අපි හැමදාම දකින්නේ මේ අවරට යෑමක් මේක වෙනස් කළ යුතුයි අපේ හැමදෙන්නේ ඔබ වහන්සේට ඒ කාර්යය අපි දන්න ඔබ වහන්සේ මේ වැඩපිළිවෙලක් සිදු කරමින් යනවා මොකක්ද අපේ හැමදෙන්න අපිට කරන්න පුළුවන් මේ දැන් ඉන්න පරම්පරාවට හරි දැන් ඉන්න තරුණ පරම්පරාවට හරි මේ භික්ෂුන් වහන්සේලාත් එක්ක යලිත් වතාවක් සම්බන්ධලා පන්සලත් එක්ක සම්බන්ධතා පවත්වාගෙන මේ මානසික වියවුල් ලොකු ප්‍රශ්නයක් අපි හැමෝම අපි දකින අපි ජනමාධ්‍ය වේදීන් විදිහට මේ ප්‍රශ්නේ ලොකුට තියෙන කාරණාවක්. ඒක පිළිගන්නවා දැන් වෙලා තියෙන්නේ මිනිසුන්ට මේ පන්සලත් එක්ක කටයුතු කිරීමට වැඩිය විවිධ වූ ගැටලු තියෙනවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගෙදර දොරේ කටයුතු, ආර්ථික කටයුතු, රැකියාවේ කටයුතු මේ ප්‍රශ්නවලට මිනිසු මහා පීඩනයකින් ඉන්නේ ඒක නිසා ඒවාට පිළියම් බෙදීම ඒගොල්ල හුඟක් වෙහෙසෙනවා ඒක නිසා මේ වර්තමාන ආර්ථික ඒ වගේම සමාජීය පසුබිමත් මේකට හේතුකාරක වෙලා තියෙනවා ආර්ථික දරිද්‍රතාව ඉතින් මේකට එක දෙයක් තියෙන ඉතින් මේවා හැබැයි අපිට පේනවා අලු යට ගින්දර වාගේ යම් කිසි දෙයක් හැම දෙනා තුළම තියෙනවා මේක කවුවත් එළි දක්වන්නේ නැහැ යම් කිසි දවසක මේවා මතුවෙලා එනවා සත්‍ය ජයගනි සබා ධර්මය පිළිතුරු දෙයි කර්මය කර්මඵලෙහි පිහිටා කටයුතු කළ යුතු මේවා වර්තමාන පසුගිය සමයේ ඇතිවිච්ච සිදුවීම් ධාරාවක් මත බුදුදහම සත්‍යයි බව අපිට පිළිගන්න වෙයි. මොන ජගතා මොන කවුරු හෝ ඒවා
සබා ධර්මෙන් දෙන දඬුවම් වලට මුහුණ දිය යුතුයි. කාට හොරු කළත් කවුරු අන්දවන්න හැදුවත් සිංහල අලුත් වචනයක් හැටියට අන්දවනවනේ. අපේ රටේ තියෙන හුඟක්ම ඇඳවිලිනේ. දැන් මිනිස්සු මේ ඇඳවිලි හොඳට දන්නේ. ඒ නිසා මේ පිළිබඳ ස්වභාව ධර්මයෙන් යුක්තිය පසඳයි. තේනවනේ බුදුදහමේ බොරුවට ආයුෂ නැහැ කියලා. ඒවා අපි නිහඬව ඉවසීමෙන් බලමු. ඉදිරියේදී සීදීවියට දෙසිතුවේ අපේ හඳුරන්නේ මේ උවහන්සේ කියපු කාරණාව මමත් ඒ විදිහට පිළිගන්නවා. බොරුවට ආයුෂ නැහැ. හැබැයි අපිට මේ දකින්න තියෙන දෙයක් තමයි මේ අපේ ඉතිහාසය තුළ මේ බොහෝ තැන්වල මේ ජනතාවට ජනතාව මුලා කරලා නැත්නම් සමහර කාලවලට භික්ෂුන් වහන්සේලාත් මුලා කරලා තම තමන්ගේ පෞද්ගලික සුඛ විවරණය සඳහා සමස්ත සංඝ සමාජය වෙන්න පුළුවන් සමස්ත ජාතියම මුලා කරන අවස්ථා අපි දකිනවා අපේ හාමුදුරනේ. මේ මේ මිනිස්සු දැනුමින් සවිමත් කිරීම, මිනිස්සු අවබෝධයෙන් ශක්තිමත් කිරීම, මිනිස්සු ආධ්‍යාත්මයෙන් ශක්තිමත් කිරීම, දුක සැප යස අයස නින්දා ප්‍රශංසා මේ අටලෝ දහමින් කම්පා නොවි මේ හැම දෙයක් ගැනම හොඳාකාරව බලන්න අවස්ථාව වටපිටාව මේ සමාජය තුළ හදනවා නම් මිනිස්සු අපේ හාමුදුරනේ බොරුවට රැවටෙන්නේ. මිනිස්සු තුළ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. තමන් ගැන තමන්ගේ රට ගැන විශ්වාසයක් ඇති වෙනවා අපේ හාමුදුරනේ. ඒ තත්ත්වය නොවී තිබෙන තාක්කල් නේද අර විදිහේ බාහිර බලපෑම් වලින් යම්කිසි කණ්ඩායම් වලට යම්කිසි පුද්ගලයින්ට මේ සමාජය රවටන්නට පුළුවන් අපේ හැමදෙරුනේ. එතන නේද මේ අඩුපාඩුව තියෙන්නේ. අපි මිනිස්සු විදිහට ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා නම් අවබෝධයේ තුල අපි ශක්තිමත් වෙනවා නම් අර කියන පාර්ශවවලට ඒ ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරගන්නට සමාජයක් හැදෙන්නේ නැහැ නේද? ඒ කාරණාව නේද අපේ හැමදෙරුනේ මේ අපිට තියෙන අඩුපාඩු. ඒවා ඉතින් මහජනයාගේ වගකීමක් ඔයලා බලලා ඒ කටයුතු කිරීම. අපේ වගකීම තමයි සත්‍ය පෙන්වා දී. ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට මිනිසුන් පුරුදු පුහුණු කිරීම. අපේ ඉලක්කය විය යුත්තේ නිර්වාණය කරා ගමන් කරවීමට මිනිසුන් උනන්දු කරමින්. අපි ඒ දේ කරමු. අපිට අයිතිකාරී අපි කරමු. ඒ කාර්යයෙන් පිට පරිබාහිර දේවල් වලින් අපි ඈත්. ඒවා කරපුවාම ඔබ අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු ඉෂ්ට වෙයි. අපි වැඩි හිතට ගන්න හොඳ. අපි සැහැල්ලුවෙන් අනිත්‍ය අවබෝධ කරගෙන අපි ජීවත් වෙත්. ඒක අපි ඒ විදිහට කරමු. අපි අටලෝ දහමනුව කම්පා නොවි. හැබැයි අපි උපායශීලීව කටයුතු කරමු. අපි උපායශීලීව හා බුද්ධිය මෙහෙවීම කටයුතු කළොත් විනය නීතිය අපි ආරක්ෂා කළොත් රටත් ලෝකයත් ආරක්ෂා. සාමය ගැන කතා කළාට වඩා අපි හිත් තුළ මෛත්‍රිය නැත්තම් අපි අපිට මෛත්‍රී කරමු. අපි අසල්වැසියාට සෙනෙහස දක්වමු. සමගිව එකතු වෙමු. සමගිව ඉස්සරය. තෙරුවන් සර්. එහෙමයි අපේ හැමදෙරුනේ. අපි අපි ගැන කල්පනා කරොත්, ධර්මය ගැන අපි හිතුවොත්, ධර්මය තුළ අපේ ජීවිතය අපි කල්පනා කරොත් මේ බොහෝ ප්‍රශ්න ගැටලුවට අපට උත්තර හොයන්නට පුළුවන්. තනි තනිව සමූහයක් විදිහට සමස්තයක් විදිහට අපි හමුවේ තිබෙන ප්‍රශ්න වලට අපිට පිළිතුරු සපයා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා හැම මොහොතකම අවශ්‍ය වෙන්නේ අපි හමුවේ තිබෙන ප්‍රශ්න වලට, අපි ඉදිරිපිට තිබෙන ප්‍රශ්න වලට ධර්මයේ තුල පිළිතුරු සොයන්නට යන්න. මොකද ධර්මයේ තුල තමයි සත්‍ය තිබෙන්නේ. අපි හැමෝම යා යුත්තේ මේ සත්‍ය සොයාගෙන. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියෝ වගේම සත්‍ය කවදා හරි ජය ගන්නවා. බොරුවට පැවැත්මක් නැහැ. ඒ නිසා සත්‍ය වෙනුවෙන්ම කැප වෙන්නට නම් අපි ධර්මය සරණ යා යුතු වෙනවා. අද සාකච්ඡාවට වැඩමව වදාළ සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයෙන් යුතුව පුණ්‍යානුමෝදනාව සිදු කරමින් අපි ලබන ඉරිදා දවසේත් සුපුරුදු වේලාවට ඔබ සමග හමු වෙලා පුරුදු පෙරදරිව
අදට ඔබෙන් සමුගන්නවා. ඔබට තිසරණ සරණයි.